අයිබවන් සුබුදෑසනක් අදත් සුපුරුදු වේලාවට වික්‍ෆෝකස් සංවාදය සමගින් ඔබ එක්වන්නේ. මේ මාසේ හත්වෙනිදා පලස්තීනයේ විශේෂම ගාසාතීරය මූලික කරගනිමින් ක්‍රියාත්මක වෙන හමාස් සංවිධානය ඊශ්‍රායලයේ දකුණු දිග ප්‍රදේශවලට එල්ල කරපු ප්‍රහාරයෙන් ජීවිත 1300ක් අහිමි වුණා. ඒ ප්‍රහාරයත් එක්ක ආරම්භ වුණේ ඉතාම භයානක දින 14ක් අද 14 වන දිනේ ක්‍රියාත්මක වෙද්දී අකණ්ඩව සටන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඊශ්‍රායලයේ ඉතාම තීරණාත්මක සහ දරුණු ප්‍රතිප්‍රහාරයක් ගාසා තීරයට එල්ල කරමින් සිටින අවස්ථාවක මුළු ලෝකයේම වැඩිම අවධානය යොමු වෙලා තිබෙන්නේ ගාසා තීරයට විශේෂයෙන්ම මේ වන විට ගාසා තීරය තුල වාර්තා වන මරණ සංඛ්‍යාව 3700 ඉක්මවා ගිහිලා තියෙනවා අවාසනාවන්තම දත්තය තමයි ඒ අතරින් 1500ක් පමණ කුඩා දරුවන් කියලා තමයි නිල වශයෙන් තොරතුරු අනාවරණ වෙන්නේ යනුව ඉතාම දැවැන්ත මානුෂීය අර්බුදයක් ගාසා තීරයේ නිර්මාණය වෙමින් තියෙන්නේ බොහෝ විට සහන කණ්ඩායම් වලට පවා මේ වන විට ගාසා තීරයට ලං වෙන්නට හැකියාවක් නැහැ. රෆා පිවිසුම් විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඊජිප්තුවේ කතාබහට ලක් වුණත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඇවිල්ලත් නැහැ. කොහොමද මේ පවතින ගැටුම් වල අනාගත දිශානතිය කොහෙට යයිද? එය මුළුමහත් ලෝකයට අනාගතයේදී මොන වගේ බලපෑමක් කරයිද කියන කාරණාව ඇතුළු මේ ගැටුම් වලට අදාළ වටපිටාව පිළිබඳව වඩාත් හොඳ පැහැදිලි කර ගැනීමක් කරගන්න මහාචාර්ය ටියුඩ වීරසිංහ මහත්මයාට ඇරයුම් කළා අයිවන් කියලා මහාචාර්යතුමන් පිළිගන්න. මහාචාර්යතුමනි මුලින්ම මේ දින කිහිපේම ඔබතුමා සංවාද ගණනාවකදී මේ ගැටුමට මුල් වෙච්ච ඉතිහාසය පිළිබඳව පැහැදිලි කරා. නමුත් මම කැමති ආරාධනා කරන්න අපේ සංවාදය සමග එක්වෙන කෙනෙක් ඉන්නවා නම් මේ විෂය පිළිබඳව දැනගන්න සැකෙවින් කතා කරොත් අපි මොකද්ද මේ හමාස් ප්‍රහාරය ඇයි යුදෙව් ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ පලස්තීනුවන් ගැටෙන්නේ මේ ඉතිහාසයට සැකෙවින් ගියු. ඔව් කලින්ද මං හිතන්නේ බොහොම ඔබ කිව්වාගේ ප්‍රවේශයේදී බොහොම වැදගත් මේ වෙලාවේ මං හිතන්නේ අපේ රට විතරනේ මේ ලෝක ජාත්‍යන්තර මාධ්‍ය කතා කරන ගෝලීය මාධ්‍ය කරන ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා මේක. ගිය ඔක්තෝබර් 7 වෙනිදා තමයි මේක ප්‍රහාරය දියත් උනේ. එදා ඉඳන්ම මේ වෙනකොටම දිනෙන් දින උණුසුම් වෙමින් සහ අලුත් ප්‍රවෘත්ති නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක්. නමුත් මේක සිද්ධියක් විතරයි අත් වශයෙන්. දැන් මෙවැනි සිද්ධි අපි දන්නවා ඔය ගාසා තීරයේ මැද පෙරදිග රටවල දිගටම සිද්ධ වෙලා තියෙනවා අත් වශයෙන්ම. නමුත් මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙයි මේ සිද්ධිය මේ අලුත් එකක් නෙමෙයි. මේක ටිකක් දීර්ඝ ඉතිහාසයක් තියෙන එකක්. ඔබ කිව්වාගේ මේ ඊශ්‍රායල් පලස්තීන පිළිබඳ ගැටලුවත් ඊට පස්සේ ඊට අපි ඈතට ගියොත් මේ යුදෙව්වරු සහ මුස්ලිම්වරු මේ 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 අරාබිවරු අතර මේ ගැටලුව සියවස් ගානක් ඇතර දී යන ඇත්ත වශයෙන්. දැන් අපි මුලින්ම බැලුවොත් මේ සම්බන්ධයෙන් කලින්දු දැන් අපි දන්නවා යුදෙව් මූලික ජනාවාස මීට අවුරුදු 3300කට විතර කලින්. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 13 වෙනි සියවසේදී පවා මේ ප්‍රදේශවල තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය පලස්තීනයේ කියන ප්‍රදේශවල තිබිලා තියෙනවා. මේ මද්දදරණී මූද ආශ්‍රිත තිබිලා තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒ වගේම ඒ අය ඒවා ජීවත් වෙලා තිනවා. නමුත් කලින් කාලට ඇතිවෙච්ච විවිධ දේශගුණික හා වෙනත් වෙනස්කම් එක්ක ඒගොල්ලෝ සදාසන්න රටවල් වලට පලා ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් දිග ඉදෝර කාලයෙන් පවතිනකොට ඉන්න බැරුව ඒගොල්ලෝ යුදෙව්වරු යනවා ප්‍රදේශවලට ඒවට ගිහිල්ලා සංක්‍රමණය වෙලා එහෙනම් එතකොට ඒ ආකාරයට මේ අය මේ යුදෙව් අපි රාජ්‍යම් කියලා කියන්න පුළුවන් දේවල් ඔය පහුගිය අවුරුදු 2000 තුල 3 වරක් 4 වරක් විතර පිහිටවගෙන නැවත විඳිලා ගිහිල්ලා ආපහු පැමිණිලා එහෙම තියෙනවා ඇත්ත වශයෙන්ම. එතකොට ඒක වෙනකොට දැන් ඒක එකක් තමයි මේ අර දිගටම ස්ථිරව දිගට එක කාලයක් ඉන්න බැරුණේ අපි දන්නවා දැන් 1600 ගණන් වලට කලින් ලෝකයේ තිබුණේ අධිරාජ්‍ය ලෝකයක් ඇත. අධිරාජ්‍යයන් දෙන විවිධ අධිරාජ්‍යයන් වල මේ යුදෙව් ජනාවාස යුදෙව් මේවා පහු කරලා ආවා. ඒගොල්ල එක එක අධිරාජ්‍යයන් යටතේ යතින් අතර මාරු වෙමින් ඒගොල්ලන්ගේ තාරණ පීඩන වෙමින් එහෙම තමයි ජීවත් වුණේ ඇත්ත වශයෙන්ම. ඒ අනුව ඒවට වෙන රටවල් වලට යනවා ආදිවාසීන් එහෙම. එහෙම ගිහිල්ලා ටිකක් බරෑරුම් දෙකට එන්න පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම මේ රෝම අධිරාජ්‍ය
ආක්‍රමණය කිරීමත් එක්කම ප්‍රදේශ ඇත්ත වශයෙන්ම අපි අද කියන ජෙරුසලම කියන එක සම්පූර්ණයෙන්ම විනාශ කළා. එතන තියෙන ඒ පූජනීය මාලිගා ඒ දේවස්ථාන ඒක විනාශ කළා සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ පළවා හැරිමර ලක් වුණා කියලා කියන්න පුළුවන් ඇත්ත වශයෙන්ම විදුව ජනතාව. ඒකත් එක්ක මේගොල්ලෝ ඒවා රැහැලා යුරෝපයට යුරෝපේ පැත්තට සංක්‍රමණය පටන් ගා පලා ගියා ඇත්ත වශයෙන්ම ඒකයි උනේ. එතකොට එහෙම වෙලා ඒගෙන දැන් අපි උත් දැන් ක්‍රිස්තු වර්ෂ 71 විතර 70 වගේ දශ වෙනකොට ලිමිට අවුරුදු 2000කට විතර ඇත්ත වශයෙන්ම කලින් වෙනකොට තමයි ඒගොල්ලන්ට බොහොම බරෑරුම්ම ඒගොල්ලන්ගේ නිර්මාණය කරන යුදෙව් රාජ්‍ය එක බිඳ වැටිලා ඊට පස්සේ ඒගොල්ලන්ට යන්න ඕනේ මේ රෝම අධිරාජ්‍යයේ බලපෑමත් එක්ක ඇත්ත වශයෙන්ම එහෙම ගියා. ඊට පස්සේ මුළු යුරෝපයේ පුරාම හානි රටවල් පුරාම මේගොල්ලෝ විසිරිලා ජීවත් වුණා. එහෙනම් අද දක්වාම ඒ කියන්නේ 1948 දක්වාම යුදෙව් ජාතිකයින්ට තමන්ගේ ස්වේරි රාජ්‍යයක් තිබුණ නෑ ඇත්ත වශයෙන්. එන අවුරුදු 2000ක් විතර කාලයක් බැලුවා ඇත්ත වශයෙන්. ඔය කාලේ තුලම ඔය ප්‍රදේශවල වඩාත්ම විශාල ජනතාව තමයි හිටියේ අරාබිවරු. අරාබි ජාතිකයින්. එතකොට අරාබි ජාතිකිනුත් ඔය පලස්තීන ප්‍රදේශවල මේට සමාන්තරව මේගොල්ලෝ ජීවත් වුණා ඇත්ත වශයෙන්ම. එහෙම ලොකු ගැටලු එහෙම තිබුණ නෑ. එහෙම ජීවත් වුණා. උදාහරණයක් විදිහට දැන් අපි ගමු දැන් ඒකේ තව විදිහට කියනවා නම් එකම භූමි ප්‍රදේශයක කාලානුරූපව වරින් වර එකිනෙකට ගැටෙන්නේ නැතුව ස්පර්ශ වෙන්නේ නැති ආකාරයකට ශිෂ්ටාචාර දෙකක් පැවතුනා. එකක් ඔය යුදෙව් ශිෂ්ටාචාරය අපි කිව්වොත් අනිත් එක ඔය මේ අරාබි එහෙම නැත්නම් මේ පලස්තීන ඒකට අවශ්‍ය ශිෂ්ටාචාරය. මාචාර්යතුමනි ඒ කියන්නේ මේක වරින් වර තමයි ශිෂ්ටාචාර මනස වෙන්නේ. වෙනස. දැන් අපි කිව්වොත් මෙහෙම නිකන් උදාහරණයක්. දැන් උදාහරණයක් දැන් ගයක් තියෙනවා. ඒ ගෙදර කට්ටිය පදිංචිලා ඉන්නවා. ඒ කට්ටිය ටිකක් වෙනකොට මම පස්සේ ඒකට ගී දාලා යනවා. ඊට පස්සේ වෙන කවුරු හිටියේ ඔක පජින්ති වෙන. වෙනත් සංස්කෘතික කට්ටියකට. ඔව් ඒගොල්ලෝ සියවස් ගානක් ඔක ඉන්නවා. එතකොට ඒගොල්ලොත් යනවා. ආපහු එන්නේ මේගොල්ලෝ අර කොල් පජින්ති වෙනවා. ආයිත් මෙහෙම. ඔන්න ඒතර කවුරුද දන්නේ කරන් හිටි පරම්පරම මොනවා මේ ඔන්න හොම තමයි මෙතන මේක තමයි විශේෂත්වය මෙතන ඇත්ත වශයෙන්ම. ඒක බොහොම වැදගත් කාරණයක් මෙතෙන්දි. එතකොට එහෙම ගිහිල්ලා තමයි අන්තිමට අපි කිව්වේ දැන් ඔය අන්තිමට මේක ඇත්ත වශයෙන්ම මේ අපි කියන ඔටෝමන් අධිරාජ්‍යයට යටත් වෙනවා ඇත්ත වශයෙන්ම. ඔටෝමන් අධිරාජ්‍ය කියන්නේ දැන් ඔය තුර්කිය පාද කරගෙන ඇතිවෙච්ච විශාල අධිරාජ්‍යයක්. ඒ අධිරාජ්‍ය යටතේ යටතෙත් මේ අය තාඩන පීඩනවලට ලක් වෙනවා ඇත්ත වශයෙන්ම. ලක් වෙලා මේකෝ අරවාගේ අර ඒ ක්‍රියාත්මක සිදු වෙනවා. ඊට පස්සේ 2002 පළවෙනි ලෝකයුද්ධයත් එක්කම ඔටෝමන් අධිරාජ්‍ය බිඳ වැටෙනවා 1918 විතර. ඔටෝමන් අධිරාජ්‍ය බිඳ වැටෙනාට පස්සේ මේ අය බ්‍රිතාන්‍ය අටතීතවාදීට ඇතුළත් වෙනවා. බ්‍රිතාන්‍යයේ බාහිර කරත්වයට එනවා ඇත්ත වශයෙන්ම. උදාහරණයක් දැන් ඔය පලස්තීන ඇතුළු ප්‍රදේශ පත් වෙනවා බ්‍රිතාන්‍ය ප්‍රදේශයට බාහිර කරත්වයට අටතීතවාදී පද්ධතියට. සිරියාව හා ඒ ප්‍රදේශ පත් වෙනවා ප්‍රංශ අටතීතවාදීනකට. අතල ඒගොල්ලෝ ඉන්නවා. ඒතකොට මේගොල්ලෝ පත් වෙන්නේ යම්කිසි බාහිරකාර නිකන් මැන්ඩේටඩ් එකක් විදියට බාහිරකාරම එකක් විදියට මේ ජනතාවන් ඉදිරියේදී දැන් රෝමන් අධිරාජ්‍ය ඉඳලා තවත් අධිරාජ්‍ය අවුරුදු 100ක් එකක් මේ කියන්නේ අවුරුදු 1000 ගණක් ඉඳලා මේගොල්ලෝ ජාතියක් විදිහට ස්වෛරි ස්වාධීන ජාතීන් දෙකක් විදිහට සූදානම් කරන්න ස්වාධීනව පවතින පුළුවන්ගෙන විදිහට තමයි මේක ඒගොල්ලන්ගේ කාර්යභාරය තියෙන්නේ බාර දෙන්නේ බාර වෙන්නේ. නමුත් ඒක උනාට ඒක හරියන්නේ නැහැ. ඒක ඒ අභියෝගය ජය ගන්න බ්‍රිතාන්‍යයට බැරුව යනවා ඒත් වශයෙන්ම. මොකද හේතු වෙන්නේ ඔය වෙනකොට කඩින් කඩ විවිධ තාරණ පීඩනත් එක්කම යුරෝපේ පුරාම විසිරලා හිටියෝ යුදෙව් ජාතිකයින් 19 වර්ෂයේ අවසානයේ හා 27 වර්ෂ වෙනකොට ඔය යුදෙව් ජාතික ව්‍යාපාරයක් පටන් ගන්නවා යුරෝපේ පුරාම රටවල් ස්කැන්ඩිනේවියානු රටවල් හා යුරෝපීය රටවල් පටන් ගන්නවා. ඒගොල්ලෝ නිවේදනය කරනවා යුරෝප රට ලෝකේ පුරාම විසිරලා ඉන්න යුදෙව්වන්ට එන්න කියලා පලස්තීන ප්‍රදේශවලට. මේ 1930 ගණන් විතර වෙනකොට මේ කාලේ. ඒතකොට කලින් ටික ටික ආවා. නමුත් මේ සංවිධානාත්මක මේ මතවාදයක් විතර කතිකාවක් විතර මේක ව්‍යාපාරයක් විතර මේක සංවිධානය කළා අර ව්‍යාපාරයෙන් දිරිගෙන්නුවට පස්සේ විශාල විදිහට මිනිස්සු එන්න පටන් ගත්තා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වෙලා තියෙන කාල සීමාව තුළ මේ පලස්තීන ප්‍රදේශවලට එන්න පටන් ගත්තා. ඒතකොට බ්‍රිතාන්‍යෙන් මේකට එච්චර කැමති වුණේ නැහැ. මොකද ඒකෝ දැනගත්තා මෙතන දැන් ඇවිල්ලා ඉන්න දැන් මේ සුදේශී වැසියෝ අරාබි වැසියෝන් ඉන්නවා. අරාබි මුල් ඇය ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ආපු ගාම ගැටුමක් ඇති වෙන්න පුළුවන් හින්දා ඒගොල්ලෝ වැඩි මේකට ඒක නීත්‍යානුකූල නොවන දෙයක් විතරම ඒක සැලකුවේ ඇත්ත වශයෙන්ම හරි මේක. නමුත් එන එක වළක්වන්න බැරි වුණා ආවා. එනකොට ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. සම්සන්නද්ද දේවල් දවාලක් වර්ධනය වෙන්න පටන් ගත්තා. එතකොට මොකද වුනේ බ්‍රිතාන්‍ය ක්‍රමානුකූලව එතනින් ඒක ඒ ප්‍රශ්නේ සජ්ජාති සංවිධානයට බාර දීලා ඒකෝල යන්න ගියා. ඒ කියන්නේ 1947. 47 සජ්ජාති සංවිධානය මේක බාර ගන්නවා.
බාරගත්තට පස්ස දැන් තොට දැම මේ ගැටුමට විසුම සාකච්චා කරන්න ස ජතිව සංවිධන ආරමිච කල ගත්ව තොට මේක මොකද විසම කියල සාක සංග්‍රමයෙන් පස ද ලොක සංග්‍රමයෙන් පසුව දැන් එතකොට ඒකත් එක්ක සාකච්ඡා කල්ලා සෝවියට් දේශය ගේනවා මේකට යෝජනාවක් මොක දෙතකට සෝවිදේ විශා යුද ප්‍රමාණයක් හිට ඇත්වසම ඒවගේ ජුරෝපෙත්ත හිටිය අපිතන ජයමනය තිටිය අපි තන දැන්දව ලෝක යුද්ධර කලින් අර යුරෝපය පටන්ගත් මගේ දහනතවරසය අවසානය හවිසින් හතුවර්ශය පටන් ගත්තර ඉදෙව් ජාතික ව්‍යාපාරයට නමසය විසි තිස් ගනන් එනකොට විශාල විරෝධයක් ඇති වෙන යුරෝපය අනිත් වැසියන්ගේ ගිල හිටලර ඉතරගේ මුසෝල් නැවිල්ල මහ විශාල යුදව සංග ඝාතනය ගාත් සමුළ ගාතනය පීමක් සිදුවනවා ඇතේ ඔක්කම ප්‍රශ්නත් ඒ කාලිම වර්දයන්නේ ්‍රහිකාල තම මේ එස්ජයි සමිලන භාරවෙන්න ඇත්වසම දෙ ලොකද පස්සේ පැ පාරදුන්නට පස්සේ ඒකොල්ල ගෙන සෝවිට් සෝවිට් දේශගෙනමකට යෝජනාවක් එකොල ගෙනවා අරාභියෝරුන්ට වෙනම රාජ්‍යයකුත් ඒවගේ යුදෙව්වන්ට වෙනම රාජ්‍යයකුත් පිටන් අරාභියෝරුන්ට පලස්තීනයත් යුදෙව්වන්ට රාජ්‍ය දෙක ප්‍රතිපත්තිය කියලා රාජ්‍ය දෙක ප්‍රතිපත්තියක් පිටවන්න මේ දෙගොල්ලන්ගේම පූජනීය මේ දෙගොල්ලන් ඉතරන මේ තුන්ගොල්ලක එකක් ඔතන ප්‍රධාන ලෝකාගම් දෙකට මූලාරම්භය දුන්න තැන එකක් ක්‍රිස්තියානි මේ ධර්මය අනිත් එක ඉස්ලාම් ධර්මය සහ යුදෙව් ධර්මය මේ තුනටම මෙතන තමයි මූලම්ම එත මෙතන පූජනීය තැනක් තියන ජෙරුසලම ජෙරුසලම තිබ්බ ඒ සජාතික තීරණයට නිදහස් පොදු තැනක් විදිහට හැමටම මේ ගන්න පුළුවන් දම එක එකනු තියෙන එතකොට ඒ අනුව තමයි මේක මෙ හැබැයි ඒ තීරණයට යුදෙව්වරු සැහිමට පත්වුණ තීරණය ඇ අරාභිවරු ඒ සැහිමට පත්තුම් නෑ ඒගොලන්ට එන භූමි ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් එතර මතු වුණා මේගොල්ල ඒගොල මුද එහින්ද මෙතන ප්‍රශ්නයක් මතු වුණ දැන්ම දැනුත් මේ මතුල තින ප්‍රශ්න එක වැදගත්ම සාධකයක් තමයි බහුමිකවාදේ බහමය පිළිබඳ අයිති පිලිවට ප්‍රශ්න ඒක මත නො ගාරන මහතලි සත වගේ කාල අතරි සතේ එන ගලෙන් මොකද වැඩි ප්‍රමාණයක් ඉස්රෑල් රාජ්‍යට එක ප්‍රමාණයකුත් යන්ගේ අඩු ප්‍රමාණයක් මේ සහතලි මේ ප්‍රමාණයක් පස්තිීටත් තමය හිද සිමුට එකුණ ගවාසී කියන එක පදනව මත විශේෂම ඒජිත්තුව ජෝර්ධානය වගේ රටවල් මේකට අනුකුල්තාවයක් දැක්වෙන ඇත්ත වසෙන්ම නමුත් ඒ තීරණට අනු ක්සජාති තීරණටු පලස් ඊස්රෑලය තමන්ගේ රාජ්‍ය පිටෝගත්ත ඉඩ නමසේ හතලිස් අට පිටෝගෙන නිවේදනය කළා ඒක පිටෝගෙන නිවදනය කළ ඉදා නමසේ හතලිස්ටේ මැයි දාහතර මැයි පහල ඔපටන්ගත්ත යුද්ධ ඒකන්නේ අරාභියවරුම් ස්්‍රෑලට විුද්ධ ඉද ප්‍රකාශ කලා රජ පිටෝගෙන මෙකු රජ පිටවත්න එකකුල් පිටවත රජ විුද්ධ ඉද ප්‍රකාශ කර එක පලවෙනි ඊස්්‍රෑල පලස්තිීන එහමත්තා අරාභි යුදෙව් යුද්ධවට පරිවර්තන මුල් වසේ නූතන යුගතු තොර එදා ඉනම් අද දක්වා දැන් එදදා සමති හතලි සත ඉලාට හැටහතේ හැත්තතුන හැත්තතුන හැත්තහතර හැත්තතුනේ විශේසෙන්ම ඉලාට දෙදස් විසිත මේ ප්‍රධානම දේවල් එක්ක හැම යුද්ධකදීම බොහෝවිට ජයග්‍රහණය කළේ ඉස්රෑලය. ඒ විතරක් නෙමයි හැම යුද්ධයකින්ම පස්සේ ඒකොල්ලන්ගේ භූමි ප්‍රමාණය විශාල වුණා දැන් බලන්නකොට ඒකොල භූමි ප්‍රමාණය ඒකොලට අයිති නැති දෙනවත් දැනට ඒකොල බුද්ති විඳින් ඉස්රෑල් සියට හැටක්. තුර මේක තමයි මේ ප්‍රසතින ලොකු බරපතලම පැත්ත ඇත්තවස. උග දෙනෙක් මේක මුුණන එකන්න ආගමික ප්‍රශ්නයකට. මේ ආගම ප්‍රසකෙන් එක කෑල්ලක් විතරයි මෙතන මොකද මේ ජනවර්ග මෙතන ජීවත දෙකොළම එකම භාෂා මූලකින් සෙමිට්කින් එකම භාෂා මූලකින් පැවතගෙනන්නේ පොදු භාෂමයකින් පැවතගෙන නෑය ඒවගේම ඒ නිසා එතන ආගමිකවාදයක් තියෙනවා සහර මංකවර භූමි පිළිබඳ ප්‍රශ්න තියනවා ආගමිකවාද තියෙනවා ආගමිකවාද තියෙනවා ඒවගේම ජාතිකවාදත් තියෙනවා මොකද අරාභිවරු දැංගොය ඔටෝමන් අධිරාජ්‍ය බිඳවැටෙනකොට අරාභිවරු උත්සාහ කළා ජාතික අරාභි රාජ්‍යයක් නිර්මාණය කරන්න අරාභිවරු තොරේක තොට ඉදවයට එහම දහත්ති මුන්න ඇත්වසින් ඒගෙන මම කන්නේ පහුගීසි වසේ මුලහරි මෙය කරන්න නමුත් ඒක ඒකත් එක සාධක බට පත් වුණ නමුත් ඒකොල්ලේම ඒකොල උතම දැන්ගේ ප අරාභ්‍යනිටක නිර්මාණ වන ඇත්තවසෙන්ම එකත් වුණා ඒ අරුවට එහෙම ඇවිල්ල තමයි මේක දැන් මේ තිී දත්ව දක්ව වර්ධනය වන එහින්ද මේ ප්‍රශ්නය ඓතිහාසික වසයෙන් බලන්නකොට මේ තත්වයට වර්ධනය වීමට බලපාප ප්‍රධාන කාරණත් වනත් වන එකත්තම අරුගව භෞමිකවාගේ වාදය අනිත්ත එක ආගමිකවාදය හා ජාතිකවාදය සහ. අමතරවිට වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා
මේ යුගය මතු විච්ච ඒක තමයි වර්තමාන බොහෝ දේශපාලනික සන්දර්භය. මම එතනට තමයි මහජාතකතුමනි එන්නේ. මොකද දැන් මේ අපි කතා කරපු ඉතිහාසයේ ගැටුම් ඇති වෙච්ච සෑම අවස්ථාවකම කාලානුරූපීව අභියෝග තිබුණා අනන්‍ය වෙච්ච අභියෝග. දැන් මේ 2023 ඉතාම සංකීර්ණ භූදේශපාලනික වටපිටාවක් තියෙන්නේ. විශේෂයෙන්ම සීත යුද්ධ සමයේ තිබුණා වගේ කඳවුරු දෙකක් නෙමෙයි තව දුරටත් තියෙන්නේ. බොහෝ විට බලගත්ු රටවල් තැන් තැන්වල විවිධ ඉතාම අපහසුයෙන් තේරුම් ගන්නට අවශ්‍ය සංකීර්ණ භූදේශපාලනික වටපිටාවක තමයි මේ යුද්ධය ඇති වෙන්නේ. මෙතන භූදේශපාලනිකව කියවද්දී මොනවද තියෙන අනන්‍ය අභියෝග? මේ කොයිතරම් විශාල බලපෑමක් ලෝකයේ ගමනට කරයිද? එතකොටම කලින්දු ඔබ ප්‍රශ්න හරියටම හරි දැන් අපි අර කලින් කියපු ඓතිහාසික පැත්තට අමතරව දැන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අර ඔබ කිව්ව හරියට හරි ලෝකයේ ප්‍රධාන කඳවුරු දෙකකට බෙදෙනවා. එකෙනෙක් පැත්තෙන් සෝවියට් දේශයයේ සමාජවාදී ලෝකයත් අනිත් පැත්තෙන් මේ ඇමරිකාක් සත්‍යවාදී හා ලිබරල්වාදී ධනවාදී ලෝකයත්. ඒතර මේ දෙක තුල තමයි එදා ඉඳන් අද දක්වා මතුවෙච්ච සියලුම ජාත්‍යන්තර ප්‍රශ්න දෝලණය වෙන්න පටන් ගත්තේ. ඔක්කොම මේ දෙකේ බලතුලන ඇට එක තමයි ඒවා ඉරණම තීන්දුවනේ ඇත්ත වශයෙන්ම. මේකටත් ඒකම හිම තමයි සිද්ධ වුනේ. සෝවියට් සංගමය මූලික වශයෙන් හිටියා එක පැත්තකින් ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නයට. මොකද දැන් යුදෙව් මිදු ජාතිය කියන ඇයි විශේෂයි මෙතන ටිකක් ඇත්ත වශයෙන්ම. මොකද ඒගොල්ලෝ දැන් අවුරුදු 2000කට වැඩි කාලයක් රාජ්‍යයක් නැතුව ජීවත් වෙච්ච පිරිසක් පැත්තකින්. එහෙනම් ඒගොල්ලන්ට විශේෂ හැකියාවන් හා අපි දන්නවා අපි හිතන් කියන නිකන් විදුලි ලෝකයේ විශේෂිත හැරවුම් ලක්ෂවලට දායකත්වයක් දැවැන්ත චරිත චරිත මේ අතර ඉන්න එක 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 විවාදයක් නෑ ඇත්ත වශයෙන්ම. මේක ප්‍රශ්නයක් නෑ. ඒකෙන් එතකොට ඒ වගේම අනිත් එක තමයි මේ අය කොහේ ජීවත් වුණත් අනිත් ඉන්න වැසියන් එක්ක දීර්ඝ කාලයක් සමගින් ඉන්න බැරිකමක් තියෙනවා. ඒකේ මේගොල්ලන්ගේ මං හිතන්නේ පොඩි ලක්ෂණයක් ඒක. ඒක ඒක නරකත් නෑ හොඳත් නෑ. ඒ කියන්නේ අනිත් අයත් එක්ක නිකන් ඒක නිකන් ප්‍රියපදවන ගතියක් නෑ. එකතු වීමක් අන්න එහෙම එකක් නැති බවක් පේනවා ඇත්ත වශයෙන්ම. මේ මොකද බැලුවම හැමතැනම ඉඳලා තියෙන්නේ නිකන් මේගොල්ලෝ අර හුදකලා වෙන ඔය තැන් වලින්. ඒක ඒගොල්ලන්ගේ සමහර හැම ජාතියකම තියෙනවනේ අනන්‍යතාවයක් ජාතික ලක්ෂණ කියලා ජාතියක් තියෙනවා. අපිත් දැන් මිනිස්සු කියනවා ඒක තියෙනවා වෙනමද. නම් මේ අයටත් එහෙම එකක් තියෙනවා. ඒක ඒක වෙනම ඉතින් මේකට අදාළ වෙන්නේ නෑ. නමුත් එහෙමද. ඒතකොට ඒ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඒ දිවි ද්‍රවික ලෝක රටාව තුළ තමයි මේ ප්‍රශ්නේ බහුදේශපාලනයේ තීන්දුව නැරඹ කිව්වාගේ එහෙම තමයි ආවේ. ඒ අනුව සෝවියට් සංගමයේ හුඟක් වෙලාවට මේ ප්‍රශ්නෙට හිටියේ ඊශ්‍රායලයේ පැත්තවත් පලස්තීන පැත්තවත් නෙමෙයි. දැන් අනිත් පැත්තෙන් ඊශ්‍රායලයේ පැත්ත ගත්තොත් ඒගොල්ලෝ ටිකක් ඒගොල්ලන්ගේ අර බිම් පදනමෙන් ටිකක් සමාජවාදයට කොමියුනිස්ට්වාදයට පොදු දේවල් වලට බර එහෙම එකක් තියෙනවා ඒගොල්ලන්ගේ ඓතිහාසික වශයෙන් මෙහෙම මූලයක් තියෙනවා ඇත්ත වශයෙන්ම. මාක්ස්වාදය හඳුන්වා දීපු කාල් මාක්ස් පවයි දෙව්වක එකක් ඊළඟට බිම්මට්ටමේම තියෙන සමාජ සංවිධානයත් ඒකට බොහොම අනුරූපයි ඇත්ත වශයෙන්ම. මේක තිබුණේ සමහර ස්වරූපයන් ඓතිහාසික වශයෙන්. ඒක හින්දා පොඩි විශේෂ සම්බන්ධිකුත් තිබුණා. ඒ හින්දා සෝවියට් දේශය හැම වෙලේම එක පැත්තකින් ඒ ඇයිට හිටියා එක්කම අනිත් පැත්තෙන් දෙවෙන් ලෝක යුද්ධෙන් පස්සේ වර්ධනය වෙච්ච ජාති විමුක්ති ව්‍යාපාරය තියෙනවනේ. ඒ ජාති විමුක්ති ව්‍යාපාරය ස්ථාවරයේ සහ සෝවියට් රාජ්‍යයේ මතවාදයේ ප්‍රධානම එක ස්ථාවරයක් වන පන්ති ප්‍රවේශය මත මේ අය හුඟක් වෙලාට හිටියේ පලස්තීන පැත්තේ. එතන පලස්තීනුන්ට මේ ස්වෛරි ආණ්ඩුවක් රාජ්‍යයක් නිර්මාණය කර දෙන්න ඕනේ කියන එක. ඒක හරි. ස්වෛරිගොල්ලන් ස්වයංතිරණ අයිතියක් තියෙන ගොල්ලන් ආණ්ඩුව පිටව ගන්න ඕනේ කියන එක. අර ඒ වගේම අර පැත්තටත් ඒගොල්ලෝ විරුද්ධත්වය දක්වන ඒකද මොනවත් ඒගොල්ලෝ සැලකුව අර දිවිදෙවික ලෝකේ ඒගොල්ලෝ අධිරාජ්‍යවාදී මත ඇමරිකානු බොහෝ දේශපාලනික ප්‍රතිපත්තිය මේ කලාපයේ මේ අය හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාද මේ ඉස්රායලේ හරහා. ඉස්රායලේ හරහා. ඒ අදටත් එසේයි. අදටත් එසේයි. ඒ ස්ථාවරය ඒගොල්ලන්ගෙ තිබුණා. ඒක බොෆිට් මං හිතන්නේ ක්‍රියාක් යංගසික සත්‍යයක් තියෙනවා. ඒ ස්ථාවරය එතකොට එහෙම ඇවිල්ලා තමයි දැන් අර කලින්ද ඔබ ඇහුවේ ප්‍රශ්නේ ඉතයි. කියන්නේ දැන් පහුගිය අවුරුදු 30කට ඉහාදී කියන්නේ පහුගිය අවුරුදු 30 35ක දෙහැදී මේ ලෝක දේශපාලන සත්‍යම වෙනස් වෙනවා. ඒ කියන්නේ බොහෝ දේශපාලනික සහ බොහෝ ආර්ථික ඒ தත්ත්වය වෙනස් වෙනවා. ඒකත් එක්කම ඒක දැවික ලෝකයක් ඇති වෙනවා මුල් දශකයේ ඉතර කාලේ. ඒක තුල විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර යුරෝපයේ ආධිපත්‍යයත් එක්කම ඒක දැවික ලෝකයට අනුව ඒ අනුව ඒගොල්ලන්ට රිසිපැදි ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා තවත් ප්‍රශ්න අවුල් වුණා හුඟක් තැන්වල. හුඟක් මතුණා තවත් ප්‍රශ්න. අර යටපත් දිවිදැවික ලෝක රටාව තුල යම් කිසි විදිහකට විසඳිලා තිබිච්ච යම් කිසි විදිහකට බැලන්ස් අපේ තුලනීය වෙලා තිබිච්ච ප්‍රශ්න ඇවිලෙන්න පටන් ගත්තා. මොකද ඒකත් එක සාධකයක්. ඊට පස්සේ දැන් මේ පහුගිය අවුරුදු 20ක විතර කාලේ
තුළ ඒක තවික ලෝකරටාව කියන එක අර්බුද වැඩිවුණ හින්දා ඒක තවදුරටත් යන්න බැරි බව තේරෙනවා. ලෝකේ පුරාම වර්ධනය වෙන්න පටන් ගත්තා බහු දැවික ලෝකරටාව පිළිබඳ සංකල්ප එහෙම නැත්තම් මතවාදී. ලෝකේ බලකේන්ද්‍ර ගණනාවක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් චීනය, උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය, යුරේසියාව ආදී විවිධ බලකේන්ද්‍ර නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒතකොට මේවා එකින් එකට සන්තුලනය වෙමින් ගතික තත්ත්වයක් තුළ ජාත්‍යන්තර මේ ලෝක ක්‍රියාවලියට, දේශපාලන ක්‍රියාවලියට, ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න පටන් ගත්තා. ඒතකොට අර ප්‍රශ්නත් ඒවත් එක්ක තමයි ඊට පස්සේ ගොඩ වෙන්න පටන් ගත්තේ. ඒතකොට දැන් මේ වෙනකොට උදාහරණයක් විදිහට මහාචාර්යතුමනි ඉන්දියාවේ හැසිරීම ගත්තොත් උන් රුසියානු යුක්‍රේන යුද්ධයට අදාළ ප්‍රශ්නයේදී රුසියාවට විරුද්ධ නැති ප්‍රතිපත්තියක් ගන්නවා. ඇමරිකාවට ඔවුන් සමග එකහෙලාම හිටගන්නේ නැහැ. නමුත් චීනය සම්බන්ධ ප්‍රශ්නයේදී ඔවුන් එකහෙලාම ඇමරිකාවත් සමග හිටගන්නවා. ඒ තරම් සංකීර්ණයි. දැන් ඒ වගේ දැන් කලින් කිව්ව උදාහරණයක් මම කියන්න. දැන් උදාහරණයක් දැන් අපි ඇමරිකාව චීනය අතර. දැන් ඇමරිකාව සලකනවා ඒකලගේ ප්‍රධාන හතුර විදිහට චීනය ඇත්ත වශයෙන්ම මේ බුදේශපාලික රටාව ඇතුලේ. හැබැයි දැන් ඒ වුණාට වාර්ෂික වෙළඳ ගනුදෙනුව ඩොලර් බිලියන 450කට වැඩි. ඒකන විශාලම ගනුදෙනුකරුයි. ඒතොර ආර්ථික වශයෙන් මේකල අන්න ඕනේ වශයෙන් අවශ්‍ය කින්න කාට. දේශපාලන වශයෙන් හා මතවාද විදිහට මේ ප්‍රතිරෝධයන් තියෙනවා. දැන් එහෙම. ඒතොර දැන් ඒතොර රුසියාව චීනය අතර මිත්‍ර සංගමයන් තිබුණාට ඇමරිකාව මේ චීනය අතර වෙළඳ මේකක් ගන්න දෙනුවක් නැහැ. ඒගොල්ලන්ගේ ඩොලර් බිලියන 200කට තමයි මේ අවුරුද්ද ඩොලර් බිලියන 200ක් විතර. අර ඒ වගේ දෙගුණයකටත් වැඩි. යුද්ධයේ තියෙද්දි ෂී ජින්පින් මොස්කව් ගිහිල්ලා ආවා කියලා ඇමරිකාවට බෑ සම්බාධක දාන්න චීනෙට. දාන්න බෑ. එහෙම දාන්න එක දාන්න ඒක හරියන්නේ නැහැ. ඒතොර ඒ වගේ මේ ගැටලු තියෙනවා. ඒතොර ඒ හින්දා ඒගොල්ලෝ හරියට මේ වෙන. ඒ හින්දා මේ වෙලාවේ දැන් මේ වර්තමාන බොහෝ දේශපාලන රටාව තුළ කලින්දු ඉතාල වැඩගත් වෙනවා දිවිදවික ලෝකයකට වඩා බොහොම සංකීර්ණ තත්ත්වයක් තියෙන නිසා මං හිතනවා මේ ප්‍රශ්නයත් දැන් මේ මතුවෙච්ච ප්‍රශ්නය අපිට ගැඹුරෙන් බැලුවොත් මේක නිකන් එක සිද්ධියක් විතරයි. දැන් මෙවැනි සිද්ධි මීට කලින් තමයි මීට අපි මේ සිද්ධි අමතරව යුක්‍රේන රුසියානු ප්‍රශ්නේ. ඒකත් මේහා සිද්ධියක්. ඊළඟට චීන තායිවාන ප්‍රශ්න. ඒකත් තව සිද්ධියක්. මම කියන්නේ ගිනි ඇවිලෙන සුළු ස්ථාන මේ වෙලාවේ පෘථිවිය තියෙනවා. ඇවිලෙන්න හැකියාව තියෙන හොට්ස්පොට්ස් කියලා කියනවා. ඔව් හොට්ස්පොට් තියෙන තැන් තමයි. ඒක දැන් මෙතන. ඒතකොට දැන් මේ යන සරණාගතයෙන් සාමයේ ඔක්කොම යුරෝපයට ගියම යුරෝපය තුල මතුවෙන තත්ත්වය. ඒක තව එකක්. ඊළඟ දැන් ආර්ථික සම්බාධක නිසා රුසියාවට දාපු ඒවා නැවත හැරිලා ක්‍රියාත්මක වීම නිසා යුරෝපයේ ගෑස් වෙළඳ පොළ, තෙල් වෙළඳ පොළ ගිල මිනිසුන් ජීවන වියදම උස්සන්න වෙලා දැන් ඒව තුල ඇති වෙන ආර්ථික උද්දමන ඇති වෙන ප්‍රශ්න. ඒවත් එක්කම තුන ගැටුණු සහ ඇමරිකා ඇක්සිජන පදිහා බටහිර යුරෝපේ රටවල්. ඒ එකම ඊතන සමහරට මේ යන විදියට ගියොත් ඉදිරියේදී මේ ආසියානු දකුණු ආසියානු කලාපේ ඉන්දියාව, පකිස්තානය, චීනය වගේ රටවල් වලත් මෙවැනි ගැටුම් ඇතිවීමේ සම්භාවිතාව බැහැර කළ නොහැකි. ඒක තියෙනවා. මොකද මේක මොකද මම මේ අලකන්නේ මේවා මේ දැන් අපි සඳහන් කරපු සිද්ධි ටික මේක කසකරුව විතරයි. පෙරහැර පිටිපස්සෙන් එන්නේ. තව පෙරහැර නෑ. ඒ කියන්නේ මේක එක සංඥාවක් දෙන්නේ මේ මීට අවුරුදු 100කට කලින් ඇතිවිච්ච ලෝක ආර්ථික රටාව, ලෝක තාක්ෂණික රටාව හා ලෝක දේශපාලන බොහෝ දේශපාලන රටාව රැඩිකල් විදිහට වෙනස් වෙන ඉබේකට අපි පවත් වෙලාදී. ඒක එක අවස්ථාවක් මේ තියෙන්නේ. ඒතර දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් මත වෙනවා මේ ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නය කලින්දු ඇතිවීම පිළිබඳ දැන් මේක එකපාරටම කියලා කොහොමද එකපාරට මෙච්චර ප්‍රබල මොසාඩ් රහස් ඔත්තු සේවයක් තියෙනවා. සුවිශාල ආරක්ෂක ආරක්ෂණ සුරක්ෂිතතා පද්ධතියක් තියෙනවා. එන්ඩෝම් එක තියෙනවා. ඔය එන්ඩෝම් එකක් තියෙනවා. ඒව විතරක් නෙමෙයි මැද පෙරදිගින් එක්කම නැස්ටික බලවතා. එහෙමත් තියෙනවා. එතකොට ඉන්ටෙලෙක්චුවල් බුද්ධිමය සම්පතින් ගැන කතාවක් ඇත්තෙත් නෑ ඇත්ත වශයෙන්ම. එහෙමත් තියෙනවා. තීද්දි මෙහෙම ප්‍රහාරයක් කොහොමද උනේ? ප්‍රියෝ තාක්ෂණ වෙන්න පුළුවන් කියන එක. ඒක එතකොට අනිත් මේක නිකන් අහම්බෙන් විච්ච එකකුත් නෙමෙයි. ටික සැලසුම් උදාහකට ක්‍රියාවලිය. එහෙනම් විග්‍රහ කරගෙනකොට කලින්දු කැමැත්තෙන් වකමැත්තෙන් අපිට පේනවා මේකේ අදෘශ්‍යමාන ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා වගේ. මේකත් ප්‍රොක්සි වෝ එකක් කියලාද අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා චරිත. එහෙම වෙන්න බැරි නෑ. ඒක වෙන්න පුළුවන්. ඒ ප්‍රොක්සි වෝ එකක් වෙන්න පුළුවන්. මං කියන්නේ ප්‍රොක්සි වෝ එකක් වුණත් මේක අර කිව්වාගේ කොහේ හරි වෙන පාර්ශ්වයක මේක සුක්කානම කොහෙද තිබුණේ කියලා හඳුනගන්න අවශ්‍යයි. ස්මිත් කියවගේ අදෘශ්‍යමාන බලවේ. අදෘශ්‍යමාන වලට ඒක අදෘශ්‍යමාන නෑ. ඕන්නෑ ඒක දෘශ්‍යමානයි. ඔබ වෙන බලන්න පුළුවන්. මේ අපිට ඒක නිකන් අර උපමාත්මක වශයෙන් ගත්තොත් එහෙම එකක් නැත්. එතකොට ඇයි මේක ඇති උනේ මේ වෙලාවේ? එතකොට මේක ඇති උනේ මේ වෙලාවේ මම හිතනවා කලින්දු
ප්‍රධාන මේ ලෝක අරබ කිව්වගේ දෙවනි ලෝකයෙන් පස්සේ හා පහුගිය අවුරුදු 100 තුල සකස් වෙච්ච ලෝක ක්‍රමය වෙනස් වෙමින් පවතින මොහොතක මුළු මනුස්ස වර්ගයාම සංක්‍රාන්තික විදිහට පවතින අවස්ථාව. ඒකට දවික ලෝකය නැති වෙමින් බහුදවික ලෝක රටාවකට ගමන් කරමින් පවතින අවස්ථාව. ඒ වගේම ඩොලරේ ආධිපත්‍යෙන් මිදිලා ක්‍රමානුකූලව ජාතික විනිමය එක්ක ගනුදෙනු කිරීමේ ප්‍රවණතාවය උස්සන වෙමින් පවතින අවස්ථාවක. උදාහරණයක් මීට අවුරුදු 20 කලින් ඩොලරේ ට්‍රාන්සැක්ෂන් සමග ගණන් බැලුවොත් 90%ක් සිදුවෙන ඩොලරේ කරා දැන් වෙන 50% දක්වා අඩු වෙලා තියෙනවා. ඒ එක තත්ත්වයක්. ඒ වගේම මෙතෙක් කළ හිටපු ඇමරිකාවේ තිබුච්ච මහා සුප්‍රීම් ගතිය මහා දෙවන්ත ප්‍රතිරූපය බිඳ වැටිලා තියෙන මොහොතක. ඒ කියන්නේ අනිත් පැත්තෙන් ඉතිහාසයේ නොවිරු විදිහට ආර්ථික වර්ධනය යුරෝපයේ ඉඳන් අඛණ්ඩව දශක කීපයක් චීනයට ඉන්දියාවට මාරු වෙලා දිගටම ස්ථාර වූ ආර්ථික වර්ධනය පවත්වාගෙන යන මොහොතක මම කියන්නේ මේ මේ සාධක අපි තේරුම් ගන්න. ඒතර මෙන්න මේ සාධක හමුවේ මේ ශ්‍රී ලංකාවට වැදගත් කරගන්න. චීනය මුල් කරගෙන මනුස්ස වර්ගයේ ඉතිහාසයේ පළවෙනි වතාවට වන් බෙල්ට් වන් රෝඩ් හරහා බටහිර ගෝලීය එහෙම නැත්නම් උතුරු අට්ලාන්තික සංවර්ධ උපාය මාර්ගයට විරුද්ධ වෙනත් විකල්පයක් යෝජනා කරලා ක්‍රියාත්මක කාර්තව ක්‍රියාත්මකෙන් පවතින මොහොතක. දැනට වසර 10ක්. දැනටකට වසර 10ක්. ඒතර මේ සියලුම සාධක ගත්තාම කාට හරි වුමනාව මෙතන තියෙනවා. මේ 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 වෙන සාධනීය වෙනස් ගන්න මේවා. මේක හරි වෙනස්. ඒ කියන්නේ තව ඉදිරිය ගිනව නම් මනුස්ස වර්ගයාගේ වර්ධනය පහුගිය අවුරුදු 400 තුල යුරෝ කේන්ද්‍රීයව සිදු වුණා නම් ඇමරිකානු හා යුරෝ කේන්ද්‍රීය පොදුවේ ගත්තම සිදු වුණා නම් එය දැන් 20 වසරේ අවසානයේදී සම්පූර්ණයෙන් මාරුවෙන් පවතින එක බටහිර පිළිගන්නවා කවුරු පිළිගන්නවා යුරේ ඒසියාවට චීනය ඉන්දියාව ජපානය රුසියාව වගේ ප්‍රදේශවලට සහ මේ අපේ කලාපයට කියන්නේ ඒක. එතකොට මේක වැළැක්වීමට මේකට කැමති නැති යම්කිසි බලවේග මේ ලෝකේ තියෙනවා. එතකොට ඒ අයගේ මගේ තමයි පිටිපස්සේ තමයි කියන්නේ කසකර මිස්සරන් ඉන්නේ කියලා. ඒ අයගේ බොහෝ දේශපාලනික උපාය මාර්ගයක් වෙන්න බැරිද මේක? හොඳයි, ඉතාම හොඳ ප්‍රශ්නාර්ථයක් එක්ක අපි මදකට මේ සාකච්ඡාවට කොමාවක් තියන්නේ. අපිට විරාමයකට යා යුතු නිසා විරාමෙන් පසු ඉක්මනින්ම යලිත් අපි හමු වෙමු. යලිත් බිග් ෆෝකස් සමගින් මහාචාර්ය ටියුඩ වීරසිංහ මහත්මයාත් එක්ක අද සාකච්ඡා කරමින් සිටින්නේ විශේෂයෙන්ම මේ ඊශ්‍රායල් සහ පලස්තීන ගැටුම් සම්බන්ධයෙන් මේ වන විට මතුවලා තියෙන තත්ත්වය සහ මෙහි අනාගතය කොයි බටද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි එතුමන්ගෙන් පැහැදිලි කර ගැනීමක් සිදු කර ගනිමින් සිටින්නේ. මහාචාර්යතුමනි, දැන් මෙය ඔබතුමා කිව්වා වගේ අහම්බෙන් ඇති වූවක් නොවන බව පැහැදිලි. නමුත් දැන් 1973 ඔක්තෝබර් 6 වෙනිදා ඇතිවෙච්ච ඇවිලෙච්ච යුදගිනි දැල්වලින් අනතුරුව හරියටම වසර 50ක් ගත වෙද්දී හමාස් සංවිධානය එකවරම සිවිල් වැසියන් ඇතුළුව 1300ක් ඝාතනය කරන තත්ත්වෙට සංවිධානගත වෙනවා යලිත් වතාවක්. දැන් මේ බැලූ බැලමට දැන් ඊශ්‍රායලයට තමයි ඇමරිකාවේ සහය ලැබෙන බව අපි සියලුම දෙනා ප්‍රසිද්ධියේ දන්න කාරණය. නමුත් දැන් මේ පටන් ගන්නෙ හමාස් සංවිධානය. ඒකට හමාස් සංවිධානය පාලනය කරන හස්තය, ඒ පාලනය කරන අපි ගත්තොත් ඒ දුරස්ථ පාලකය කා අතේද තියෙන්නේ කියන ප්‍රශ්නය මෙතන මතුවෙනවා. දැන් මෙතන ඉරානය මැදිහත් වෙලා ඉන්නේ. ඉරානයේ ප්‍රසිද්ධිය ප්‍රතික්ෂේප කරන වුන් හමාස් සංවිධානයට මේ අවස්ථාවේදී අවි දුන්නද ඒ කිසිම සහයක් දුන්නේ නැහැ කියලා. නමුත් ඒ ප්‍රකාශයෙන් සෑමකට පත් වෙන්න පුළුවන්ද? අනික් පැත්තෙන් සමහරු කියනවා මේ වෙලාවේ සෞදි අරාබිය සහ ඊශ්‍රායල අතර ගිවිසුම් යනාදිය සූදානම් කරමින් සිටි ඇමරිකාව එය කඩා කප්පල් කිරීම සඳහා අරාබි ලෝකයේ ඇතැම් අයට අවශ්‍ය වුණා. ඒ සඳහා ලෝක භූදේශපාලනය තුළ වෙනත් බලගතු පාර්ශවයන් පවා එයට අකමැති වටපිටාව තුළ එයට සහය දුන්නා කියලා. ඔබේ කියවීම කොහොමද හමාස් සංවිධානය මුලින් ක්‍රියාත්මක වීම කියන තැන තියෙන ප්‍රශ්නය? හොඳයි, තමයි වැදගත් ප්‍රශ්නයක්. අපි හුදෙනෙක් අපි හිතනවා මේ ලොකු භූමිකාවක් මේකේ තියෙනවා කියන දේ. පැහැදිලි ඒගොල්ලෝනේ පහර එල්ලගල ඇත්ත වශයෙන්ම නේ. ඔව්. හත් වෙනිදා. එතකොට දැන් මම මේ කියන උත්සාහ කරන්නේ මේ බොහෝ දේශපාලනික කාරණා සම්බන්ධයෙන් සහ විශේෂම ජාත්‍යන්තර දේශපාලනයේ මේ සිදුවන කාරණා සහ ඒ ශාස්ත්‍රයේ තියෙන ක්‍රියාවලින් හා ප්‍රපංචයන් අපිට බාහිරින් පේනවට වඩා ටිකක් සංකීර්ණයි. ඒක පළවෙනි කාරණා හිතන්න ඕනේ. ඒ කියන්නේ බොහෝ විට මිනිස්සු
සාමාන්‍යයෙන් ගන්න පුරුදු වෙලා තියෙන්නේ යම් කෙසේ ක්‍රියාවලියක හරය වෙනුවට එහින් බාහිර පෙනෙන විදිහ තමයි හරි විදිහට ගන්න සත්‍ය විදිහට ගන්න. මෙතරම් මං හිතන්නේ එහෙම දෙයක් තියෙනවා කියන එක. දැන් හමාස් සංවිධානය කියන්නේ කවුද? ඒතර හමාස් සංවිධානයේ බිහි වෙන්නේ මොන ඓතිහාසික සන්දර්භයක් තුළද? ඒතර එහෙන් බැලුවම අපි දන්නවා 980 දශකයේ අවසානයේ 87 විතර මේක බිහි වෙන්නේ. ඒතර මේක බිහි වෙන්නට එක හේතුවක් වුණේ අර මම කලින් කියපු අර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මේ පලස්තීන ඊශ්‍රායල් ප්‍රශ්නගත තීරණය තීන්දුව ඒ විසඳුම ක්‍රියාත්මක කළ නැතුව අවුරුදු 20 ගානක් ඇවිල්ලා ඊශ්‍රායල් ආණ්ඩු හදා රජය හදාගෙන පලස්තීන රජයක් තිබුණා නෑ ඒගොල්ලෝ දිගටම කරන කරගෙන හිටියා. ඒතර ඒක ක්‍රියා ඒක නමුත් සටන ගියට සංවිධානාත්මක විද ත්‍රස්තවාදී කණ්ඩායම් සහ විද මූලධර්මවාදී කණ්ඩායම එහෙම ගියේ. ඒතර 1964 යස අර්පාත්ගේ මූලිකත්වයෙන් හදනවා පලස්තීන විමුක්ති සංවිධානය. ඔබට මතකයි ඉස්සරහට ටීවී ප්‍රවෘත්ති පෙන්වන ඔළුව ජටව බඳගෙන එක්ක ඒතර එයා ඒතර මේක ක්‍රියාත්මක මේක ඉතින් මේක පොඩ්ඩක් ත්‍රස්තවාදී පොඩ්ඩක් ත්‍රාසජනක දේවල් තමයි මේකට විරුද්ධව කටයුතු ඉස්රායලෙ විනාශ කරන්න ඕනේ මේ පලස්තීන රාජ්‍ය අපිනම් පිහිටවන්න ඕනේ එහෙම තමයි යාවේ ඒ විදිහට. එතකොට මේක මේ ප්‍රවණතාවය මේ පලස්තීන විමුක්ති ව්‍යාපාරය එහෙම නැත්නම් විමුක්ති සංවිධානය දෙකට කිරීමේ ඌමනාවක් තිබුණා ඇමරිකා එක්සත් ජනපදයටත් ඉස්රායලයටත්. ඒකට අනුව හමාස් සංවිධානයේ පිහිටවීමට මොසාඩ් සංවිධානයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මත ඊශ්‍රායලයේ ඍජු සහභාගීත්වයෙන් තමයි ඒක පිහිටවන්නේ. එතකොට දැන් උදාහරණ තවන්න අපි කියන්න පුළුවන් මේකට. දැන් අල් කයිඩා තලිබාන්ලා කොහොමද හැදුණේ? කවුද හැදුවේ? බිහි වෙන්නේ වෙන ආරමුණක වෙනත් සන්දර්භයක් තුළ. අන්තිමට ඒක කරකිලා වදි තව තැනකට වාරවල. මෙන්න අපි කියන අපෝහකේ සමාජ අපෝහකේ ක්‍රියාත්මක ආකාරය. ඒ කියන්නේ ඒ දේම ප්‍රතිරෝධය බඩපත් වෙනවා. දැන් මේ ක්‍රියාවලිය ඇතුලේ අපි බලන්න එහෙම නෙමෙයි බලන්න ඕනේ. ඒතකොට මෙතනත් මම හිතනවා එහෙම දෙයක් වුණේ. ඒතකොට මෙතෙන්දී අර බොහිව් එකට උත්තරේ රිමෝට් කොහෙත් තියෙක දැන් තේරෙන්න ඕනේ මේ කොහොමද ඒක. මොකද ඊට පස්සෙ වෙච්ච සිද්ධිත් එක බලනකොට අපිට මේක පැහැදිලි මේක කියව ගන්න පුළුවන් ඇත්ත. ඒකට මම කිව්වා මේක සමහරව අපිට තේරුම් ගන්න ටික කාලයක් යනවා මේක මේ වෙච්ච ඒවා. දැන් ඒ අපිට නෑ උදාහරණ කියන්නේ. එහෙමනේ. එතකොට දැන් මේ හමාස් සංවිධානය මේක ලකර එතකොට අර ඒ දින බල්ලා අර අවස්ථාව බල්ලා මේක අයිති බල්ලා මේක ඉල්ලකෝ. එතකොට මේක දැන් මිනිස් වෙනවා මේක මේ දැන් මේක මේ කෙලින්ම මේ ගාසා තීරුවෙන් එහෙම නැත්තම් මේ පලස්තීන මේ හමාස් සංවිධානය පාලනය කරන අර මිලියන ලක්ෂ 23ක් තුනක් ඉතල ඒ තීරුව ඒගොල්ලෝ තමයි දැන් ප්‍රහාර ඉල්ලකෝනේ. එතකොට ඒගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් මේ පැත්තෙන් එකක් එන බව මුළු ඉතිහාසය පුරාම මෙහෙම නෙලා තියෙන මේ එකක් ගන්න රෙන් 10ක් ගන්නවමනේ. ගල සම්පූර්ණ විනාශයක් කරනවා ශක්තිමත් මහෞදාවනේ. ඔව් ඒක නොකර ඉන්නේ නැහනේ. එතකොට එහින්දා මේකේ මං කිව්ව එක තමයි අර අපිට හොයා ගන්න ඕනේ මේකේ අදුරු සමාන ඩිරෙක්ටර්. ඉන්විසිබල් ඩිරෙක්ටර් කවුද කියන එක. මේ සලුම් ගන්න. එතකොට ඒක දැන් අපි මේ කියන කතාවුරින් කහට මේක වැටෙන්න පුළුවන්. අනිවාර්යෙන්. ඔව්. එතකොට ඒ අන්න ඒක මෙතෙන්දී අපිට පේනවා මේක විග්‍රහ කරනකොට සහ ඓතිහාසික අත්දැකීමුත් එක්ක මේක අහම්බෙන් සිදුවීමක් නෙමෙයි. අහම්බයක් වුණත් අනිවාර්යෙන්ම අහම්බේ කියන්නේ අනිවාර්යයෙන්ම එක ලක්ෂණයක් අනිත් පැත්ත. ඒක තමයි මෙතන සිදුවුනේ ඇත්ත වශයෙන්ම. කියන්නේ අනිවාර්ය සමස්ත ක්‍රියාවලියක එක පැත්තක් තමයි අහම්බේ කියන්නේ. එතකොට මෙතන ඒක තමයි මෙතන කියන්නේ. ඒතකොට ඒ අනුව හමාස් සංවිධානය ඒකයි. ඒතකොට ඇයි මේක දැන් ඊළඟ ඔබ වැදගත් ප්‍රශ්නයක් මතුවලා. ඒතකොට මේක අපි මතුවලා ප්‍රශ්නය මේක කාටද ඌමනාව මෙතන? පලස්තීන ජනතාවට මේ වෙලාවේ මේක උමනාවක් තිබුණාද මේක මේ කරගන්න? ඈ? ඒතොර ඊශ්‍රායල් ජනතාවට මේක උමනාවක් තිබුණාද මේක කරගන්න? මම අහන්නේ මේ බිම් මට්ටමේ ඉන්න ජනතාවන් එක්ක නෙමෙයි ප්‍රශ්නේ තියෙන. අපි එක වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. ඒක වෙනම ප්‍රශ්නයක්. දැන් මෙතන මේ ගෝලීය සහ මම කියන්නේ මේ අදාර අපි කියන අර ගෝලීය උපරි සමාජය ග්ලෝබල් සුපර් ස්ටේට් කියන එක කන්ට්‍රෝල් කරන පීසක් කියන ඒගොල්ලෝ හඳුනන එක නිකන් ඩීප් ස්ටේට් කියලා. කියන්නේ මේ මං කියන්නේ හැම වෙලේ ඒක ඩීප් නෙමෙයි ඒක ග්ලෝබල් ඒක සුපර් ස්ටේට් එකක්. මේ සුපර් ස්ටේට් එක. මේ සුපර් ස්ටේට් එකේ ඉන්නවා දැවැන්ත මුල්‍ය ආයතන හා මුල්‍ය දහරින් ඉන්නවා දේශපාලන ඒ හැම පැත්තකම මිලිටරි බලපතුන් එතන ඉන්නවා. මේයකින් අති බහුතරයක් යුදෙව්. සම්භාවිතුත් තියෙනවා ඉන්නවා එතන. ඇමරිකාව ගත්තත් එහෙමයි. එතකොට මේ අයට ජාතියක් පිළිබඳව ජම්මයක් පිළිබඳ ආගමක් පිළිබඳ අදහසක් නෑ ඇත්ත වශයෙන්ම. මේගොල්ලන්ට තියෙන එකම දේ තමයි බලය. පෘථිවි බලය. ඒකට ඕන තරම් ඕන කෙනෙක් බිල්ලට දෙන්න පුළුවන් ඕන දෙයක් දැන් අද මේ ලෝකෙ ඉන්නේ ඒ ක්‍රියාවලිය තමයි ඇත්ත වශයෙන්. ඒතොර ඒකම එක ඒ තවස් එක හරහා ගියා මේ ක්‍රියා මේ වෙන දේවල් වල. ඒතොර මේ ඉතින් ඒක කරන මෙහෙයුම් අති සංකීර්ණයි. සමහරට ඒක අපිට හඳුනා ගන්න බෑ ඒක. ඒක හඳුනා ගන්න ගැඹුරු විග්‍රහයකට යන්න ඕනේ. සහ කාලයක් යනවා ඒකට.
ඇත්තවසෙන් සිදුවීම් සියල්ල නිරීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් කරන්න ඕනේ සිදුවීම් කරන්න ඕනේ දෙයක් ඇත්තවසෙන් නිකන් අර අපි සාමාන්‍ය මතු පිටින් බල්ලා මේ මේ එන සිද්ධි දිහා බල්ලම ගන්න බෑ දැන් ඒකට අපි දැන් මේ සිද්ධියත් එක බලනකොට අපි දන්නවා දැන් මේ සිද්ධිය මෙතන වෙනකොටම ඇමරිකා ජනපදයේ ඌමනාව අනිත් සියලු රටවලට වඩා ළඟ තිබිච්ච රටවලට වඩා ඒගොල්ලන් ඌමනාව තමයි මෙතෙන්ට ආවේ යුද නැවෙන්න පටන් ගත්තා යුද ආසියාන වෙන්න පටන් ගත්තා දැන් මේ එනකොට අර යුද රත මේ ලින්කන්ාව ඊට පස්සේ ආරක්ෂක ලින්කන්ාව යුරෝපේ නායකින් ආවා ඊට පස්සේ ජනාධිපතිවරයාම ආවා දැන් ඒතර කාට විරුද්ධවද මොකටද මේ ප්‍රශ්නේ මතින සාමාන්‍ය බුද්ධිමත් කල්පනා කරන්න දැන් මො කායින්ව තර්ජනයක් ආවෙත් නැහැ ඉස්රායිලෙට දැන් මේ තර්ජනවලක් වුණේ කහත්ත හමාස්සේකි අපි කියමු ඊශ්‍රායල් හමුදාව බොහොම හොඳින් ඒ කලමනාකරන කලමනාකරන ප්‍රතිපහාරයක් එල්ල කරමින් ඉන්නේ. ඔව්. ඒතර මේක මොකටද ආවේ? කාර් ගහන්න ආවේ. මොන තර්ජනයකට මුණ දෙන්නද මේ සන්නද්ධ උනේ? ඒතර ප්‍රශ්නයක් එනවා නේ කපෙත්තිනු. පැහැදිලි වුණා. ඒත් ප්‍රශ්නේ එතකොට ඊළඟට අපි හිතන්නේ අපි අර කලින් සඳහන් කළේ මේ යුගයේ සිදුවෙන යුග පෙරළිය තුල. යුග පෙරළිය තුල බොහෝ දේශපාලනික වැඩත් අපි වාර සාධනීය වෙනස්කම් ටික ආපස්සට හැරවීම. වීම සඳහා පහුගිය දශක හතර තුල අඩුම වශයෙන් දශක තුන තුල ප්‍රධාන මෙහෙයුම් දෙකක් මෙහෙව්වා. සාධකතු කියන්න පුළුවන්. පළවෙනි එක තමයි, ඒ කියන්නේ මම කියන්නේ ඔය පහුගිය අවුරුදු 400 තුරු යුරෝප ආධිපත්‍යයේ මෙහාට මාරු වෙන එක සය වර්ධනය. මුලින් දකුණු දෙසට පැමිණීම. දකුණු දෙසට පැමිණීම මාරු වීමට මුලින්ම අභියෝගය එල්ල වුණේ ඒකට විරුද්ධව. ඒකට එරෙහිව අභියෝගය ආවේ කොමියුනිස්ට් ලෝකේ. සමාජවාදී ලෝකේ. සෝවියට් යුනියන් එකේ. ගිය සියවසේ අවසානයේදී ඒක විනාශ කළා. ඔව්. පැහැදිලිනේ එතකොට. ඒ සාධක අයින් කරනවා දැම්මා. ඒක නෑ දැන් පහුගිය අවුරුත් 30 ඇතුළෙම. ඊට පස්සේ කලින්දු දෙවෙනි අභියෝගය එල්ලුණේ කොහෙන්ද? අරාබි ලෝකේ. මුස්ලිම් ලෝකේ එල්ලුණේ. 2010 කොහේ පටන් ගත්ත අරාබි වසන්තය හරහා මුල් අරාබි ලෝකේම විනාශ වුණා. අර සංවිධාන ඔක්කොම ටික ඔක්කොම විනාශ කරලා කටවල් CC කට ගාලා ඔක්කොම මේවා කරා. ඒ අභියෝගෙ ජය ගත්තා. තුන්වෙනි අභියෝගෙ ඉතිරිලා තියෙනවා. තුන්වෙනි අභියෝගෙ කියන බටහිර ගෝලීය එමෙත්ත මං කියන උතුරු ඇට්ලාන්ටික් සංවර්ධන උපාය මාර්ගයට එරෙහිව තියෙන තුන්වෙනි බලවේගය තුන්වෙනි අභියෝගය ඒක තමයි ආසියානු කොමියුනිස්ට්වාදයේ චීනය ඉන්දියාව අනිම රටවල් බ්‍රික් සංවිධානය දෙක් සංවිධානයක දැන් ගුණ අතුම අලුතින් අතුම තියෙන වත් වෙන පො මේක තමයි ඊළඟ මේ 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 මෙහෙ වෙන්නේ යනු තුන්වෙනි මෙහෙයුම තුන්වෙනි පෘථිවි පරිමාණ ගෝලීය මෙහෙයුම මේකෙදි નિયમિતයි චීනේ විනාශ කිරීමට ඉන්දියා ඒ තමයි සලස්ම ඒක තමයි සලස්ම පැහැදිලිව පේන්නේ අපිට අර තරකානුකූලව හිතන්න ඕනේ මේ මේකත් එක්ක මේ මේ මේකත් එක්ක දැන් අපි මේ සිද්ධි ටික අල්ලගෙන මගින් කිව්වා මේ සිමිය කසකාරයෝ කියලා මේ මුතින් මෙන්න සිද්ධි මත වෙන ඒවානේ ඒක කසකාර මේක මෙන්න මේ සංකල්පීය මේ මේ ප්‍රේම මේ මේ රාමුව තුල අපි මේක කල්පනා කරන්න ඕනේ. ඒත් කල්පනා කරනකොට අපිට තේරෙනවා මේ බොහෝ දේශපාලන ගුමනාවන් කාගෙද මෙතන තියෙන්නේ නේද? ඒතර මේවා ඇයි මේක මේ විදිහට සිදුවෙන්නේ? මේ හැම එකම තේරෙනවා. ඒතකොට ඒ අනුව තමයි අපිට මේ කලාපේ හැම රටක් ඇතුළම සිදුවෙන දේශපාලන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔය කියන ඔය තියෙන ගෝලීය එහෙම තමන් පස්සේ දැන් පාවිච්චි කරන වචන පශ්චාත් ගෝලීය සන්දර්භයෙන් පරිබාහිරව අද අපේ රටේ සිදුවෙන මොනවද කියනවට අපිට තේරුම් ගන්න බෑ ඒත් මොකක්ද? මේ කලාපේ ප්‍රශ්න විතරක් නෙවෙයි. ඒකින්ද දැන් වේගයෙන් මේ අලුත් ලෝකයේ එක පැත්තකින් පරණ ලෝකයේ බිඳ වැටෙනවා බිඳ වැටෙනවා ඒක නියමානුකූලයි ඒක කලවක් කරන කාටවත් බෑ ඇත්ත වශයෙන්ම අලුත් ලෝකයක් නිර්මාණය වෙන්න වළක්වන්න කිසිම කෙනෙකුට බෑ දැන් මේ අපි ඉන්නේ පරණ ලෝකෙත් නෙමෙයි අලුත් ලෝකෙත් නෙමෙයි සංක්‍රාන්තික මොහොතක දැන් බොහොම අවිනිශ්චිත පැද්දෙන ගතික බොහොම නිකන් අපි කියන ආරාජික එහෙම නැත්තම් අව්‍යාකූල තත්ත්වයන් දැන් තියෙන ලෝකෙ පුරාම බලන්න ඇමරිකාවේ සජ්ජරපදේ මොකද්ද යුරෝපේ තියෙන තත්ත්වය මොකද්ද රුසියාවේ හැමතැනම එහෙම තත්ත්වයක් තියෙනවා මිනිසුන්ගේ ආර්ථික ජීවිතපත් මිනිසුන්ගේ හිත ගැන විශ්වාසය පිටුමයි නැත්තේ ඒ කියන්නේ හැම පැත්තකින්ම මොකද පරණක බිඳ වැටෙන කතාවේද ඒතර මේක ඇතුලේ පරණ එක ආරක්ෂා කර ගැනීමට බෙරදරන බලවේග විශාල පීඩනයක් මුදාහරිනවා ඒ වින තමයි දැන් තැන් තැන් වලින් මතුවෙන්නේ මතුවෙන්නේ ඒතර ඒගොල්ලන්ගේ අරමුණ පරණ එක ආරක්ෂා කරගන්න පරණ එක ආරක්ෂා කර ගැනීමට යාමේදී අපිට මනුස්ස වර්ගයාට මින් පෙර නොව දෙවන්ත ආවස්තික පිරිවැයක් එහෙම නැත්නම් වන්දියක් වියදමක් මෙවන්න වෙනවා. සමහර විට ඒගොල්ලන්ගේ සංඛ්‍යාලිකන වලට අනුව පෘථිවි ජනගහනයේ 50%ක්වත් අඩුම ගානේ විනාශ වෙනවා. මොකද දැන් මේ ඇති වෙලා තියෙන අලුත් සංවර්ධනයන් ඔක්කොමත් එක්ක පරණ ආකෘතිය තුළ පරණ මොඩල් එක ඇතුළ මේ ඔක්කොම ගෙනියන්න බෑ දැන්. ඒගොල්ලන් අලුත් මොඩල් එකක් ඉල්ලනවා. මොඩල් මං කියන්න කලින්ද බොහොම කෙටියෙන් මේ පහුගිය අවුරුදු 200 300 තුල
ප්‍රධාන මොඩල් තුනක් තිබුණා වර්ධනයේද. එකක් තමයි අපි දන්නවා යටත් විජිත ආර්ථික දේශපාලන මොඩල් එක. කියන්නේ බ්‍රිතාන්‍ය යටත් බ්‍රිතාන්‍ය ප්‍රංශ අපි කලින් කිව්වේ යටත් කරන ඒවා පේනගෙන ඒවත් එක්කනේ අපි අවුරුදු දැන් අපි අවුරුදු 400 කතර මේ මොඩල් එකනේ හිටියේ. ඔව්. යටත් විජිත සංවර්ධන මොඩල් එකනේ. ඒ ඉම්පීරිය මේ කොලොනියල් මේ ඩෙවලොප්මන්ට් මොඩල් එකනේ හිටියේ. ඒක තුල ඉඳලා ඒක බිඳ වැටෙනවා. මේ අත්ත වශයෙන්ම දෙවෙනි ලෝක යුද්ධේ පළවෙනි ලෝක යුද්ධේ පළවෙනි ලෝක යුද්ධය ඇති වෙනවා. පළවෙනි ලෝක යුද්ධය ඇති කරන්නේත් බ්‍රිතාන්‍ය. බ්‍රිතාන්‍ය ඇති කරන්නේ මේ මොඩල් එක ආරක්ෂා කරගෙන. අසාර්ථක ඊළඟ දෙවෙනි ලෝක යුද්ධය ඇති කරන්නේත් ඒ මොඩල් එක ආරක්ෂා කරගන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බිඳ වැටෙනවා. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ බිඳ වැටලා ඇති වෙනවා අලුත් මොඩල් එකක්. ඒක තමයි ඉම්පීරියල් මොඩල් එක අධිරාජ්‍ය මොඩල් එක. ඒක පැත්තෙන් සෝවියට් යුනියන් එක ඇති වෙනවා සමාජවාදී ලෝකෙ අනිත් පැත්තෙන් ඇමරිකාව මේ මොකද්ද මේ මුක බටහිර කඳුර. බටහිර කඳුර ඩිපර කඳුර බිහි වෙනවා. ඒක තමයි පහුගිය අවුරුදු 100 ක්‍රියාත්මක වුණේ. ක්‍රියාත්මක ඒක 27 වර්ෂයේ එක බිඳ වැටුණා. සෝවියට් යුනියන් එක බිඳ වැටුණා. ඒ මොඩල් එකේ. මෙట్లా ඊට පස්සේ 2008 අර ගෝලි ආර්ථික අර්බුදයත් එක්කම ලිබරල් කඳුරත් බිඳ වැටුණා. දැන් ඒකත් උන බිඳ වැටුණා. දැන් තමයි මේ සංක්‍රාන්ති සමය. දැන් අන්න සංක්‍රාන්ති උදා වෙනවා. දැන් ඒක තුරු බු වෙනවා තුන්වෙනි යුගයේ. තුන්වෙනි මොඩල් එක. තුන්වෙනි මොඩල් එක දැන් උත්පාදනය වෙමින් පවතිනවා චීනේ, ඉන්දියාවේ සහ මේ කලාපීය රටවල්වල. තුන්වෙනි එක අපිට හඳුන්වන්න පුළුවන් පළවෙනි එක කොලෝනියල් මොඩල් එක, දෙවෙනි එක ඉම්පීරියල් මොඩල් එක, තුන්වෙනි එක ඉන්ටග්‍රල් මොඩල් එකක්. ඒ කියන්නේ ඒකාබද්ධ මොඩල් එකක්. ඒක අර තිබුණේ ඔක්කොම ඒකාබද්ධ කරලා අලුත් සංවර්ධනයට කැමැති සංවර්ධනයට රිස්ක් වෙන විදිහට හැම එකක්ම එකට ඒකාබද්ධ කරලා ආර්ථික අරමුණු වෙනින් එකට ඒකාත්මික ඒකාබද්ධ. උදාහරණයක් අපි ගමු දැන් චීනේ. චීන එක පැත්තකින් සමාජවාදී රූප වෙලා තියෙන අර ස්ටේට් ප්ලෑනින් කියන එක රාජ්‍ය සැලසුම කියන එක ගත්තා. අනිත් පැත්තෙන් ලිබරල් වාදී තිබිච්ච මේ වෙළඳ පොළ ගත්තා. අරගෙන දෙකකට මැච් කළා. මැච් කළා පහුගිය අවුරුදු 30 තුන දෙවැන්ත වර්ධනයක් ඇති කළානේ. ඒ කියන්නේ දැන් ওই 1 බිල් 1 රුද්දක් වෑන්නේ. ඒක නිගේ. ඒ කියන්නේ දසලක් සංඛ්‍යාත චීන බිම් මට්ටමින් ඉඳන්ම නත් නිෂ්පාදනයට සම්බන්ධ කරලා. ඉන්දියාව. ඉන්දියාව ගත්තත් එහෙමයි. ඉන්දියාව මහ දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදීවා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ජාතිකවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී හා ලිබරල් ආර්ථික පාලිත ලිබරල් ආර්ථික මේ මාකට් එක සම්බන්ධ කළා ඉන්දියාව යථාර්ථයත් එක්ක. ඔන්න ඉන්දියාව වෙන්නේ මොකක්ද කියලා ගන්න. ඒක තමයි පැහැදිලි වැදගත් වචනේ. ඉන්දියානු යථාර්ථයත් එක්ක. යථාර්ථයත් එක්ක. ලිබරල් වාදය ගෙනල්ලා ඔවුන්ගේ ලිබරල් වාදය අපේ බිමේ ප්‍රායෝගික නොවන විදිහට පැල කරන්න ගියාම අපි තමයි මේ වෙලා දීපු. අපි කළේ ඒකයි. හොඳයි අපිට කෙටි විරාමයක් ලබා දෙන්නේ අලිත් ඉක්මනින් අපි හමු වෙනවා. මාචාර්යතුමනි දැන් ජෝ බයිඩන් ඊශ්‍රායලයට එන්නේ ඔහු සැලසුම් කරන්නේ මෙය තාම විශේෂ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් යැයි කියමින් දැන් ඔහු සැලසුම් කළා එයාර්ෆෝස් වන් යානයට ගොඩ වෙන්න හෝරාවක් පමණ තිබියදී තමයි මේ රෝහලට ප්‍රහාර එල්ල වෙන්නේ. ඒ අනුව 500 දෙනෙකු ජීවිතක්ෂයටපත් වෙනවා. මුළු මහත් ලෝකයේම අවධානය ඒ සඳහා යොමු වෙලා දැවැන්ත විරෝධයක් ඊශ්‍රායලය ප්‍රමුඛ ඊශ්‍රායල හමුදා සම්බන්ධයෙන් මතුවෙද්දී ඊශ්‍රායල ප්‍රතික්ෂේප කරන උන් කියනවා මෙය ජිහාඩ් අන්තවාදීන් පිරිසකගේ වැරදුණු ප්‍රහාරයක් කියලා. ඒ කොහොමනත් ඒ සම්බන්ධයෙන් වාද විවාද තිබුණත් ජෝ බයිඩන්ට ඔහුගේ ඔය කතා කරපු විශේෂ රාජතාන්ත්‍රික මෙහෙම සම්පූර්ණ කරගන්න හැකියාව ලැබුණේ නැහැ. ඔහු සැලසුම් කළා තිබුණේ මුලින් ටෙලවීව් නුවරට ඇවිල්ලා එතනින් ජෝර්දානයට ගිහිල්ලා අරාබි නායකයින් මුස්ලිම් නායකයින් මුණ ගැහිලා මේකට යම් කිසි ආකාරයක විසඳුමක් ගැන සාකච්ඡා කරා. නමුත් ඒ සාකච්ඡාව අවලංගු වෙනවා. ඔබතුමා මේ කොහොමද දකින්නේ? ඔව් ඊට පස්සේ මේ කලින්දු දැන් ඔබ හරියට හරිය ප්‍රශ්නේ මතු කරගමු. දැන් මේ ඊශ්‍රායල පලස්තීන ප්‍රශ්නයත් එක්කම ඒතර මේ අපි අර සඳහන් කළ මේ යුග පෙරළියේ වෙන ලෝක බලතුලනේ වෙනස් වීමේ විවිධ සංදිස්ථාන විවිධ සිද්ධි සිදු වෙනවා. මේක එක සිද්ධියක් ඇත්ත වශයෙන්ම. එතකොට එකක් යුක්‍රේනයේ පාවිච්චි කළා ඒක අසාර්ථක වුණා. දැන් අසාර්ථක වෙගෙන එනවා. එතකොට චීන තායිවාන ප්‍රශ්නේ තවම පැහැදිලි නැහැ. දැන් මූදු වෙමින් පවතිනවා. ඒකට අවශ්‍ය කරන ඔක්කොම පසුබිම් ටික. ඒකෙන් දැන් පොඩ්ඩක් මෙහා වෙලා ඩිබේට් මේ විතැන් වෙලා ආවා මෙතෙන්ට. එතකොට මේක දැන් තමයි දැන් සිද්ධිය. එතකොට මේ එකත් හරියට පුදුමයි මහාචාර්ය තුමනි. මොකද දැන් රුසියානු යුක්‍රේන අර්බුදයේත් එක්ක අපි හැමෝම බලන් හිටියේ මේ ආසියානු පැසිෆික් කලාපයට. තායිවානය තමයි මේ ඇවිලෙන්න ඔන්න තිබුණුත්. නමුත් ඇවිලුනේ එක වරක බොහෝ දෙනෙක් නොසිතූ දෙයක්. ඒතර ඒකට මං හිතනවා දැන් මෙතන මේ ප්‍රදේශයේ මැද පෙරදිග ප්‍රදේශයේ ඔබ දන්නවා ඔබ සඳහන් කළා වගේම ඊශ්‍රායලයේ ආරම්භයේ ඉඳන්ම දීර්ඝ කාලින මිතුරෙක් තමයි ඇමරිකාක් සජනපද ඊශ්‍රායලයේ.
ඒකට විවිධ හේතු එකට තියෙනවා ඇත්ත වශයෙන්ම. එතකොට ඊශ්‍රායලය ඔස්සේ තමයි මගින් තමයි ඇමරිකානු බුහ දේශපාලනික හා ජාතික උවමනාවන් මේ මැද පෙර දිග කලාපය තුළ ක්‍රියාත්මක වෙන්නේ. එකත් මොකද ඉස්ලාම් මගේ කලින් අර ඉස්ලාම් ලෝක බිඳදැමීම ගැන දෙවෙනි මෙහෙයුමේදී එතකොට ඉස්ලාම් ලෝකය සම්පූර්ණයම හැන්ඩල් කරන්න මෙතනින් තමයි. එතකොට දැන් මේ වෙනකොට කලින්දු එක පැත්තකින් ඉරානය ඉතා වේගයෙන් නැස්ටික බලවතෙක් බවට පත්වගෙන එනවා. ඉරානයේ අති තියෙන විශාලම රටෝයි කරලා ලක්ෂ නමසීයකට මිනිස්සු ජීවත් වෙනවා. තොර ඒකත් ඒක තුළ විශාල විභවතාවයක් හැකියාවක් හැම එකම් එක තුළ තියෙන ඇත්ත. එතකොට මේ ඇමෙරිකානු උපායමාර්ගයේ මෙතෙන්ට එන්න එක හේතුවක් විතර මම දකිනවා. එකක් දැන් ඉරානය මේකට සම්බන්ධ ඉරානය මේකට ඇඳ ගන්න මේ ක්‍රියාවලියට ඉරානයට බලා සිටීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය උදා කරන්න පුළුවන්. හිස්බුල්ලා සංවිධානය ඉරානය බේස් කරන ක්‍රියාවනවා හරිට රුසියාව යුද්ධයකට අන්නේ වගේ අඩ ගහල ගත් අඩ ගහල ගත් වගේ මේක වෙන විවිධ උපායමාර්ග තියෙන් නැත්ව වසෙම තුර ඒ වගේ තුර හෙමට ඇස මැද පෙරදිගම ප්‍රත්‍ය අවුල් වෙන පට ඉලා තවත් රටවාමික විහාය දැ මැද පෙරදිග ඔය කලාපේ අරාබිර ඔය තියෙනවා අපිගෙන්න්න මැද පෙරදිර රටවල් පහලවක් විශ්සක්කිතර තියෙනවා. තොකට ලක්ස පන්දහකට ආසන්න ප්‍රමාණය ගැන්න මිලියන හාරසිය හැටක් විතර මිනිසු ජීවත්වෙනවා. එකෙන් මිලියන 360ක් විතර ඇත්තවසෙන්ම මුස්ලිමුර යුදව්ව ඉන්න මිලියන 10යි ක්‍රිස්තියානියයි ඉන්න මිලියන 60යි. එතකොට මේක බල එතකොට මේ දැන් එකින් එකට දැන් මෙතනට මේ එල්ල කරගත්ත තැන මේ ඔක්කොටම සංවේදී තැනක් නෙමේ දැන් වෙනම මේක මතු වෙන්නේ නැති. ඒ එහෙනම් මේක ටග්ගල පටලවන ඔක්කොම පැටලලා යනවා මේක පුස්ගාලා මේ. දැන් ඒ එක තුල වහගිනියවිලෙන සුළු ඇත්ත වශයෙන්. වහගිනියවිලෙන සුළු ද්‍රව්‍ය මෙතන තියෙන්නේ. ඒකෙන්ද මෙන්න මේ පසුවිමත් එක්ක තමයි මේක ප්ලෑන් වෙන්නේ මෙහෙ වෙන්නේ. මට තේරෙන විදිහට මේක නිකන් මෙයාම කවර අහමු සිදුවීමක් නෙමේ. ඒ නිසා තමයි යා ඇවිල්ලා මෙතෙන්ට සමහර වෙනකට මුලින්ම එන්න බැරි වෙන විදිහට මේක ඒ කියන්නේ කපාට දැන් උච්ච දාට පහු දානවා කියන එක හිතන්න බෑ නේද? එහෙම ඒවා කලින්ම ප්ලෑන් කරලා තියෙන්නේ මේ එතකොට මේ විදිහට තොර ඇවිල්ලා මේ පසුබිම මෙතන දාගන්න එක. එතකොට දැන් සමහර විට දැන් මෙහෙම ගිහිල්ලා ගිහලා හෙට ඇද්ද වෙනකොට මේක ඇතුලෙන් ගොඩබිම් ප්‍රහාර ගොඩබිම් ප්‍රවේශයක් ගාසා තීරුවට දියත් කරන්න පුළුවන්. ඇත්ත මේ වෙද්දි දේශ සීමාවේ යුද ටැංකි සිය ගණනින් නවත්වලා තියෙන්නේ මොකද ලක්ෂ ගානට ආසන්න හමුදා වටෙන් ඉන්න හැමතැනම මේ ඔක්කොම තියෙනවා. ඒක කියන සම්පූර්ණ යුදමය තත්ත්වයක් මෙතන තියෙන්නේ. බොහෝ විට ඇවිලෙන සුළු ද්‍රව්‍ය තියෙනවා. ඒතොර ඒක නිසා දැන් එතකොට ඒක තුලත් නැවතවරක් උත්සාහ කරන්නේ. නමුත් අවෝ කිව්වා වගේ අර සමුළුවට සහභාගී වෙන්නවට ඒක අසාර්ථක වෙනවා. එහෙනම් ඒ ප්‍රයත්නය දැනට යම් කිසි විදිහකින් අසාර්ථුණා කියලා කියන්න පුළුවන්. මැද පෙර දිග සම්බන්ධයෙන් ඇමරිකාව මේ ගන්න ගත්ත ඒ ක්‍රියාමාර්ගය ඇවිල්ලා එතන යම් කිසි ඒගොල්ලන්ගේ ආධිපත්‍ය පෙන්වීම අසාර්ථක. ඊට කලින් එක අර සෞදි අරාබියේදී එක සිද්ධ වුණා. එච්චර ඒකෝල් පිළිගැනීමට ලක් වුණ නැහැ. ඇවිල්ලා අර අස්සන් කිරීමේදී වැඩි ගණන් ගෑමේ. ඒකෙන්ද දැන් එහෙනම් ඇමරිකානු මෙතන පැහැලි කියන්නේ ඇමරිකානුවේ ප්‍රතිරූපය ඒතුන බලය පෙර කලින් කිව්වේ ඒක දැන් වේගෙන් බිඳ වැටෙමින් පවතින. එහෙනම් පැහැදිලුව පේනවා මේ සිද්ධියක වෙලුවත් කොයි සිද්ධි යුක්‍රේනය ගත්තත් මේක ගත්තත් දැන් අපි දන්නේ චීන සහ මොකද්ද මේ තායිවාන ප්‍රශ්නේ සිද්ධියත් උනාට පස්සේ මොන විදිහටද කියන්නේ මොක වුණත් එක රටාවක් පේනවා. ඒක තමයි දැන් උදා වීමෙන් පවතින්නේ පශ්චාත් ඇමරිකානු යුගයක් පශ්චාත් යුරෝපීය යුගයක්. ඒක අපි පිළිගත යුතුයි. එතකොට ඒ අනුව මං හිතන්නේ අපේ වගේ රටවල් වලටත් විශේෂයෙන්ම මේ අලුතෙන් නිර්මාණය වෙන මේ කලින්දු මේ බොහෝ දේශපාලනික බොහෝ ආර්ථික හා බොහෝ සංග්‍රාමික යථාර්ථයන් සැලකිල්ලට අරගනිමින් අපේ විදේශ ප්‍රතිපත්ති සහ අපේ අභ්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති නැවත සිතා බැලීමේ අවස්ථාවට අපි අවිල්ල ඉන්නේ. අනිවාර්යෙන් කළ යුතුව තියෙන අවස්ථාව. අනිවාර්යෙන් කළ යුතුව තියෙන අවස්ථාව. මොකද අපිට පරණ තර්කණය ඇතුලේ පරණ මොඩල් එක ඇතුලේ තවදුරටත් යන්න බෑ. කියන්නේ මහාචාර්යතුමනි දැන් අපේ සමහරු හිතනවාගේ මේකෙදී අපි පලස්තීනයේ පැත්ත ගන්නද ඊශ්‍රායෙල පැත්ත ගන්නද කියලා හිතනවට වඩා ලොකු විශාල සංකීර්ණ ප්‍රශ්නයක්. දැන් ඔබ එනකොටම කතා කිව්වේ Facebook වලයි නව මාධ්‍ය social media වල ගන්න කියලා හිතනවා කියලා. කොහේ මිනිස්සු නිකන් ගල්ලුගේ චුට්ටක් මෙහෙන් ඉන්නේ.
ඇත්ත බැලුව මේ වගේ මේ ප්‍රශ්නයක් මේ ගන්න මේ රටේ මේ දැන් මාත් අල්ලු විදිරෙක්ට තරහනම් ඉන්නේ මුස්ලිම් කරන මුස්ලිම්ට හරම එනම් මම ඊශ්‍රායෙල් බැත් ඊශ්‍රායෙල් බැත් මේ බල අපි මිනිස්සු දේශපාලන සාක්ෂරතාවය බොහෝ දේශපාලනික දැනුම මම හිතන්නේ මේ 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 අපි කොහොමද දැන් එතකොට අපි රටකට මොකද තියෙන මේ தත්ත්වය තා අපි කොහොමද රටක් අනාගතේ ගොඩනගන්නේ මේ තියෙන මේ අපි ජීවත් වෙන සංකීර්ණ බොහෝ දේශපාලනික සහ ගෝලීය සහ පශ්චාත් ගෝලීය යථාර්ථයන් එකින් එකට ගැළපෙලා හැප්පෙමින් සංකල්පණය වෙමින් පවතින ඉතාමත් ගතික ලෝකයක් තුල ඉතින් මේ ලෝකෙ තුල අපිට නිරන්තරම මේ අවබෝධය අවශ්‍යයි ජනතාවට අපි දේශපාලනඥයින්ට අවශ්‍යයි අපේ ප්‍රතිපත්ති තීරණය කරන්නයි අවශ්‍යයි ඒ දැල්ම නැතුව බෑ ඉස්සරහට යන්නේ අවබෝධය නැතුව ඇත්ත වශයෙන්ම ඉතින් මේ Facebook වල යන ඒවා දැක්වහම හිතනවා මේක මේක කොහෙද ඉන්නේ කියලා කොහෙන් කොහෙට ඇයිද කියලා සිතාගන්න බැරි තත්ත්වයක්. හින්දා මේ ඔව් බොහොම ස්තුතියි මහාචාර්යතුමනි අපිට බොහෝ දේ තියෙනවා කතා කරන්න විශේෂම කාල වේලාව හරස් වෙන නිසා මේ සංවාදය මෙතනින් අවසන් කරන්න වෙනවා. නමුත් මේ භූදේශපාලනය සම්බන්ධයෙන් මෙතුමා මේ පෙන්වලා දෙන්න සංකීර්ණ භූදේශපාලනික වාතාවරණය සම්බන්ධයෙන් සිදු කරන සංවාදය අපි අවසන් කරන්නේ නැහැ. මොකද මහාචාර්යතුමා සඳහන් කරනවා වගේම බොහෝ දෙනෙක් මතු පිටින් දකිනවට වඩා අපි ඉතාම වැදගත් විදියට විමසිල්ලෙන් බලා තේරුම් ගත යුතු යථාර්ථයක් පවතිනවා මේ මතුපිට සිදුවීම් වලට වැහිලා. ඒ නිසා ඒ සිදුවීම විද්වතුන් හරහා ඔබට පැහැදිලි කර දීම තමයි අපගේ අරමුණ බවට පත් වෙන්නේ. මේ සිදුවීම් එක්ක වසර ගණනාවක් ජීවත් වෙලා ඒත් එක්ක මේ සම්බන්ධයෙන් න්‍යායාත්මක අධ්‍යයනයක් කරලා තියෙන විද්වතුන් සම්බන්ධ කරගනිමින් මේ පවතින සිදුවීම් ඇත්තටම සිදුවෙන්නේ ඇයි කියන කාරණාව විග්‍රහ කර ගැනීම අපගේ අරමුණ. බෙහෙවින්ම සූදාන්ත වෙන මහාචාර්යතුමාට අද අපේ ආරාධනාව පිළිගත්තාට ඒත් එක්ක අදට අපි සංවාදයෙන් සමුගන්නා. හෙටත් හමු වෙමු සුබ දින වේලාවට. සුබ දිනයක්.